පැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හිදී තමා අතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාරගෙන බන්ධනාගාර කළමනාකාර හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා ඊයේ වැනි 15 දා එම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අසුනිය. රාජ්‍ය ඇමතිවරයා තමා ඉල්ලා අසීම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ 15 වනදා භාර දී තිබූ අතර ජනාධිපතිවරයා එය පිළිගෙන තිබුණි. සිරකරු දිනේ යෙදුමෙකු පිළිදා 12 වනදා සවස අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන් පිරිසකට තර්ජනය කර එක් අයෙකුගේ හිසට පිස්තෝලය තබා තර්ජනය කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණි. මීට අමතරව 25 වැනිදා රාත්‍රියේ මිතුරන් කිහිප දෙනෙකු සමග වැලිකඩ බන්ධනාගාරයට පැමිණ එල්ලූම් ගස බැලීමට ගොස් සිටි බවටද චෝදනා එල්ල වී තිබුණි. බන්ධනාගාර පරිශ්‍රයේ රැවදලියන් සිටින ප්‍රදේශයකට පිස්තෝලයක් රැවගෙන සිටි අවස්ථාවේ එම ගිනිඅවිය බිම වැටී ඇති බවත් බන්ධනාගාර නිලධාරීන් රාජ්‍ය ඇමතිවරයා සහ මිතුරන් මහත් පරිශ්‍රමයක් දරා පිටතට රැවගෙන විත් ගොස් තිබූ බවත් බන්ධනාගාර නිලධාරීහු පැවසූහ. රාජ්‍ය ඇමතිවරයා ඇතුළු ඔහුගේ මිතුරන් වැලිකඩ බන්ධනාගාරයට ගොස් දරුණු ගණයේ රැවගලියන් රඳවා සිටින සීරිණි 3 නමැති වාට්ටුව අසලට ගොස් බැනවදිමින් සිටියදී මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් පිරිස ඉවත් කිරීමට කටයුතු කළ බව බන්ධනාගාර නිලධාරීහු පැවසූ. අනුරාධපුර බන්ධනාගාරයට ගොස් රැඳවියන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් එම රැවදලියන් ජාත්‍යන්තරයට පැමිණිලි කරන බවට ප්‍රකාශ කළ බව එම බන්ධනාගාර නිලධාරීහු පවසති. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වී තිබූ අතර විපක්ෂ නායක සජිත් පේරමදාස මහතා හා ද්‍රවිඩ ජාතික සංවිධානයේ රාජ්‍ය ඇමතිවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඔහු ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබුණි. මෙම සිද්ධීන්වලින් පසු අප බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතාගෙන් කළ විමසීමේදී තමාට එවැනි දෙයක් වාර්තා වී නැත්තේ ඒ මහතා ප්‍රකාශ කළේය. සිලෝන් හස්ති YouTube චැනල් එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.